ඔගොල්ලෝ දන්නවා පබ්ජි ෆ්‍රී ෆයර් කියන්නේ ගොඩක් ඩේට ප්‍රමාණයක් වැය වෙන ගේම්. ඒ වුණාට මේ ගේම් එක වෙන්නේ මෙගාබයිට් 358ක් වගේ ගන්න. ඒත් එක්කම අපිට මේකේ පබ්ජි රයිට් එකේ තියෙන ඔක්කොම ෆීචර්ස් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ සමහරක් වෙලාවට ෆ්‍රී ෆයර් එකටත් වැඩිය ගොඩක් හොඳ ග්‍රැෆික්ස් බලා ගැනීම හැකියාවක් තියෙනවා. දැන් මේක ඔෆ්ලයින් ඔන්ලයින් කියලා ඉවෙන්ට්ස් දෙකක් තියෙනවා. දැන් ඇති මේක ස්ටෝර් ඉවෙන්ට් එක කියලා අලුතෙන් ඉවෙන්ට් එකක් එනවා. අපිට මේක ඔන්ලයින් ඒ කියන්නේ අපිට මේක අපේ යාළුවෝ එක්ක කියලා ප්ලේ කරන්න පුළුවන්, තනිතනිය ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක්. ඒත් එක්කම මේක PUBG Free Fire තරම් ඇඩික්ටිව් නැති ගේම් එකක්. ඉතින් මම කියන්නේ මේ ගේම් එක ඇඩික්ටිව් නැහැ කියලා. මම කියන්නේ PUBG Free Fire තරම් මේ ගේම් එක ඇඩික්ටිව් නැහැ කියලා. ඊට පස්සේ අපි දන්නවා PUBG Free Fire කියන්නේ ගේම් අපිට හැම ෆෝන් එකම දාගන්න බෑ. දාගත්තත් ඒක අපිට ස්මූත් එකේ ප්ලේ කරන්න බෑ සමහර ෆෝන්ස් වල. ඒ වුණාට මේ හෝප්ලස් ලෑන්ඩ් කියන ගේම් ෆෝනෙන් ෆෝන් එකට වැඩ කරනවා. ඒත් එක්කම ගොඩක් ස්මූත් එකේ ප්ලේ කරන්න පුළුවන්. දැන් මේ දෙත් මම මේ ගේම් එක ප්ලේ කරන්නේ Huawei Watch 3 කියන ෆෝන් එක. ඉතින් ඕගොල්ලන්ට බලාගත්තේ මේකේ මේ ගේම් එක ගොඩක් ස්මූත් එකට ප්ලේ වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවද දන්නේ PUBG එකේ අයිතිකාරය මේ වෙද්දි ඇලන් වෝකර්. ඒ කියන්නේ එයා මේ ගේම් එක හැදුවයි කියලා නෙවෙයි මේ ගේම් එක හදන්න ස්පොන්සර් කරලා තියෙන ඇලන් වෝකර්. දැන් මෙද්දි මේක ඕනෑ විදියට ඉන්නේ ඇලන් වෝකර් තමයි. ඉතින් ඔයගොල්ලෝ මගේ YouTube channel එකේ මේ විදිහ තවත් ගේම් ප්ලේස් බලන්න කැමති නම් අනිවාර්යෙන් පළවෙනි ලයික් එකක් දාන්න. ඒත් එක්කම ඔයගොල්ලෝ වැඩියෙන්ම කැමති පබ්ජිද ෆ්‍රී ෆයර්ද එහෙම නැත්නම් යම් මේ දෙන්නන හෝප්ලස් ලෑන්ඩ් කියන ගේම් එකද කියලා අනිවාර්යෙන් පළවෙනි කමෙන්ට් එකක් දාන්න කන්ටැක්ට් කරන්න එපා. ඉතින් පළවෙනි අනක් පාර සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කළා. ඒත් එක්කම බෙල් අයිකන් එක ප්‍රෙස් කරොත් තමයි මම මේ විදිහ අලුත් වීඩියෝස් දාපු ගමන් ඒ ගැන නොටිෆිකේෂන් උත් එක්ක වීඩියෝ ඔයාලාට දිගටම ගෙන්න ගැනීම හැකියාව තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එකෙන් ඉගෙනගත්ත දේවල් ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න අනිවාර්යෙන් මේ වීඩියෝ ෂෙයාර් කරන්න. ඉතින් මේ වීඩියෝ බලන කිසිත් ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. අපිත් එක දිගටම ඉඳලා ඉන්න මේ විදිහ තවත් එක අලුත් වීඩියෝ එකකින් ඕගොල්ලෝ හම්බ වෙනවා. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.